සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා මේ ලෝකයේ පවතින බැරෑරුම් අරබුදේ සමනය කරගන්න විදිහ ගැන. එතකොට මේ ලෝකයේ පවතින සදාතනික යථාර්ථයේ සමග අපි කොහොමද එකතු වෙන්නේ කියන එක පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා. ඒක ලෝකයේ යථාර්ථය, යථාර්ථය පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒතරේ යථාර්ථයේ සමග එකතු වෙන්නේ කොහොමද? යථාර්ථවාදී ශ්‍රාවකෙක් විදියට ලෝකෙන් නික්මෙන්නේ කොහොමද? මේවා පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට වදාළ කාරණාවලින් අපට පැහැදිලි අපට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ මතු කරන ධර්මය එක ලෝකේ ගිලා බැහැලා පවතින යථාර්ථයක්. ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ පවතින රිද්මයට බුදුරජාණන් වහන්සේවත් අභියෝග කරන්න ගියේ නෑ. හේතුව ඒක ලෝකේ යථාර්ථය. ඒකට බුදුරජාණන් වහන්සේටවත් ඒක වෙනස් කරන්න බෑ. බුදු කෙනෙක් කරන්නේ යට ගියපු ධර්මය නැවත ඉස්මතු කරලා පෙන්වන එක. උඩට මතු කරලා පෙන්වන එක තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. ඒ නිසා ඒ කාරණේ බුදු කෙනෙකුට වෙනස් කරන්න බෑ. මේ ලෝකේ ධර්මතාවයේ තියෙනවා, ස්වභාව ධර්මයේ තියෙනවා, කර්මයේ න්‍යායය තියෙනවා. මේවා බුදුවරුන්ටවත් වෙනස් කරන්න බෑ. හැබැයි තම තමන්ට පුළුවන් එක වෙනස් කරගන්න. තම තමන්ට පුළුවන් මේ මොහොත තුල නිවැරදි වෙලා හේතුඵල වශයෙන් විමසලා යථාර්ථවාදී රිද්මයට එකතු වෙන්න තම තමන්ට පුළුවන්. ඔකට මම බොහොම වැදගත් සිද්ධියක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා මිනිසෙක් හිටියා. ඒ මිනිසයා එයාට උමනාව ඇතර මෙයා ගොඩාක්ම ඔරපු කෙනෙක් නෙමෙයි, තරුණ කෙනෙක්. එයාට අසුභ ආරංචියක් ආවා. ඒ තමයි තමන්ගේ සීයා මිය ගියා කියලා. ඒ කියන්නේ තමන්ගේ තාත්තගේ තාත්තා මිය ගිය බවට එයාට ආරංචියක් ආවා. ඉතින් එයා බොහොම ගිහින් දුර බැහැරට ගිහින් එනකොට තමන්ගේ සීයා මිය ගිහින්, එතකොට ඒ සීයා මිය ගියපු ආරංචියට මෙයාගේ හිතේ විශාල කම්පනයක්, හිත්රිදවීමක්, චිත්ත පීඩාවක් ඇති වුණා. එතකොට මේ චිත්ත පීඩාව එයාට දරා ගන්න අමාරු වුණා. ඒ දරා ගන්න අමාරු චිත්ත පීඩාවත් එක්ක මොකද එයා ගොඩාක් ලෙන්ගතුව හිටියාගේ සීයට. එයා ගොඩාක් ආදරෙයි, ගොඩාක් කිට්ටුයි. එයාට හරිම ආදරෙයි යාගේ සීයා. එයාගේ මිය යාම උට දරා ගන්න අමාරු වුණා. කාගෙන්ද උදව්ව ගන්නේ මේ වගේ වෙලාවක කියලා එයා හොඳට කල්පනා කරලා ಭಾರತೀಯ කියවීම් වල තිබුණා විවිධ ආචාර ධර්ම ඔස්සේ යම් කෙනෙක්ගේ සුගතිය අපිට සකස් කරන්න පුළුවන්, ඒවා වෙනස් කරගන්න පුළුවන් කියලා. සමහර බෞද්ධ අදහස් අස්සේ පවා එහෙම තියෙනවා. නමුත් අපි හිතන තරම් ඒක කරන්න බෑ. මිය ගිය කෙනෙකුට වුණත් දානමාන දීලා ඒ වයින් අනුමෝදන් කරන කුසලයේ උපකාරයක් ඒ අයට නොලැබෙනවාම කියලා නෙමෙයි මම කියන්නේ. උපකාරයක් ලැබෙන්නෙම නැහැ කියලා නෙමෙයි කියන්නේ. යම් උපකාරයක් ලැබෙනවා. හැබැයි ඒ උපකාරය ස්ථිර සදාතනික උපකාරයක් විදිහට අපිට ලකූ රැකවරණයක් හදන්න බෑ.
මොකද බුදුරජාණන් වහන්සේ අපට වදාළේ තමන්ගේ සරණ තමන් බවයි. තමන්ගේ දූපත තමන්ම හදාගන්න ඕන කියලා. අත්ත දීපා විහෙරත. තමාවම දූපතක් කොට වසන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒක බුදුරජාණන් වහන්සේගේ වහන්සේටවත් වෙනස් කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. එතකොට එයා තමන්ගේ සීය ගැන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වදාලා. මොකක්ද එයා බුදුරජාණන් වහන්සේට වදාළේ? එයා කිව්වා, ස්වාමීනි මගේ සීය මිය ගියා. මේ ප්‍රදේශෙ ඉන්න බොහෝම කීර්තිවත් කීර්තිමත් මුනිවරයෙක් ඔබ වහන්සේ. මම මේ චිත්ත පීඩාවෙන් කම්පණයෙන් හිත වේදනාවෙන් ඉන්නකොට හැමෝම කියන ඔබ වහන්සේව මුණ ගැහෙන්න කියලා. ඒකටයි මම ඔබ වහන්සේව හොයාගෙන ආවේ. මගේ සීයාව සුගතියට යවන්න පුළුවන් නම් මම ලබන ලොකු ජයග්‍රහණයක මිනිසු කියන ඔබ වහන්සේට එහෙම කරන්න පුළුවන් වෙයි කියලා. ඔබ වහන්සේ බොහොම කීර්තිමත් කෙනෙක්, අනේ මට උදව් කරන්න. ඔබ වහන්සේ පුළුවන් නම් මගේ සීයාගේ භවගාමී ජීවිතය සුවපත් කරන්න. එහෙම කියලා කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම කරන්න බෑ කියලා. එතකොට ඒත් මේ තරුණයා එක පිළිගන්න ලෑස්ති නෑ. නෑ නෑ, ඔබ වහන්සේ වගේ මුනිවරයෙකුට එහෙම කරන්න බැරි නෑ. එහෙම කරන්න බැරි නම් මේ බඳු කතාවක් යන්නෙත් නෑ. ඔබ වහන්සේට එක කරන්න පුළුවන්. අනේ මට උදව් කරන්න කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, දැන් මේ තරුණයා මේක තේරුම් ගන්න පාටක් නෑනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා, මේ හරි මට මැටි මුට්ටි දෙකක් ගේන්න කිව්වා. එතකොට මැටි කල දෙකක් එයා අරගෙන ආවා. එතකොට එයාට හරි සතුටුයි. දැන් මේ පවතින තත්ත්වය වෙනස් කරන්න, ඒ කියන්නේ මිය ගිය කෙනාගේ භවගාමී ජීවිතේ සුවපත් කරන්න පුළුවන් විධික්‍රමයක් මේ ශ්‍රමණයන් වහන්සේ ළඟ තියෙනවා කියලා ඔහු හිතාගෙන ඉන්නේ. මොකද එයාට තේරුම් කරාට ඒක යන්නෙත් නෑ එයාගේ ඔළුවට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මොහු නැවත නැවත ආයාචනා කරනවා, ඉල්ලා සිටිනවා තමන්ගේ ඥාතිවරයාගේ සුගතිය සකස් කරලා දෙන හැටියට. එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහට මෙයා කල දෙකක් ගෙනාවේ. ඒ කල දෙකෙන් එකකට ගිතෙල් පිරෙව්වා. ගිතෙල් පිරෙව්වා. අනිත් කලයට ගල් කැට පිරෙව්වා. කළු ගල් තියෙන පොඩි පොඩි ගල් කැට පිරෙව්වා. පුරවල් හොඳට කට බැන්දා. කට වහලා බැන්දා. බැඳලා බුදුරජාණන් සමගම එතන තිබුණා පුංචි දොලක්. ඇලක්. ඒක ඇත්තටම දොලකටත් වඩා. ඒ පහළට ඒ ගඟ ගලාගෙන යනවා. ඒ ගඟ ළඟට අරන් ගියා. ඒතරද මෙයාට හරි අලුත් බලාපොරොත්තුවක් ආවා. තමන්ගේ ඥාතිවරයාගේ සුගතිය මේ මුනිවරයන් වහන්සේ හදනවා කියලා. මෙයා බමුණු දහමට වඩාත් ප්‍රිය කරපු කෙනෙක්. මොකද ඒ බමුණු දහමේ එක තරා තැනක් තියෙනවා, මේ ඒ ශරීරය දැවෙන වෙලාවේ පවා ඒ මියගිය පුද්ගලයන් ඔළුවට දරුණු පහරක් ගහලා ඒ එයාව සුගතිය යවනවා. එහෙමත් නැත්නම් එයාගේ ආත්මය නිදහස් කරනවා වගේ ඔහොම කතා ටිකක් තිබ්බා. ඒ වගේ කාලෙක බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. එසේ මේ වගේ කතාවක් තිබුණ නිසා මෙයාට හිතුණා, දැන් එයාගේ සීයාගේ අවසාන කටයුතු වෙලා ඉවරයි මේ වෙනකොට. මොකද එයා දන්නෙත් නැහැ එහෙම සිද්ධියක් වෙච්ච බව. එයා පස්සේ ආවට පස්සේ මේක දැනගත්තේ. ඒ නිසා තමයි මේ විශාල කම්පණයට මම මොකද්ද කරන්න කියලා දස අතේ කල්පනා කරලා කරලා බැරිම තැන බුදුහාමුදුරුවන්ව මුණ ගැහෙන්න එන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඔහුට කියලා දුන්න ක්‍රමය. උන්වහන්සේ වදාලා, එකට කළු ගල් පිරෙව්වා, අනිත් එකට ගිතෙල් පිරෙව්වා. එතකොට ඒ ගිතෙල් පුරවලා කළු ගල් පුරවලා ඒ දෙක හොඳට කට බැඳලා ඒ කලේ කල දෙකත් මෙයා අත් දෙකින් දෙපැත්තින් උස්සගෙන යනවා. මෙයාට අලුත් බලාපොරොත්තුවක් ආවා. අරගෙන ගිහින් වතුරට දාලා පොල්ලක් අරගෙන ගහන්න කිව්වා. එතකොට එයාට මතක් වුණා, අර මම ඒ කියන්නේ තමන්ගේ ඥාතිවර මිය ගිය වෙලාවේ කරන්න බැරි වෙච්ච දේ තවත් විකල්ප ක්‍රමයකින් කරන්න පුළුවන්. ඒක තමයි මේ මුනිවරයන් වහන්සේ කරන්නේ කියලා. එයාට එයා බොහොම නැවුම් බලාපොරොත්තුවකින් අර කල දෙකට පහර දුන්නා. එතකොට ඒ කල දෙකට පහර දෙනකොට එක කලයක් බිඳිලා ඒ කළු ගල් ටික යට ගියා. අනිත් කලේ බිඳිලා ඒ ගිතෙල් ටික උඩ පා වුණා. ගිතෙල් ටික උඩ පා වුණා. දැන් එයාට උමනා තමන්ගේ කිරියත්තා වෙනුවෙන් සුගතිගාමී ජීවිතයක් මේ බුදුරජාණන්සේ හරහා සකස් කරලා දෙන්නයි. එතකොට කළු ගල් ටිකට මොකද වුනේ? ඒ ටික පා ඒකට ඒක යට ගියා. ගිතෙල් ටික උඩ පාවේවා. පාවේ පා වුණා. එතකොට බුදුරජාණන්සේ ඒ දේශ බලාගෙන කියනවා, පින්නත කවුරු හරි කෙනෙක් ප්‍රාර්ථනා කළොත් මේ කළු ගල් උඩ පාවේවා කියලා. එහෙම කාට හරි පුළුවන් කෙනෙක් ඉන්නවා නම්
එයාව ගෙනල්ල මේක පා කරන්න කිව්. එතකොට අර පුද්ගලයා ටික නලල රැලි ගන්නවල කියනවා අපෝ එහෙම කරන්නේ කොහොමද? කළුගල් යට යන්නේ. යට ගියපු කළුගල් උඩ පාවේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරාට ශ්‍රමණයන් වහන්සේ කවදාවත් කළුගල් එහෙම පාවෙන්නේ නැහැ. කළුගල් යට යන්නේ. ඒ වගේම බුදුරජාණන් සදාලා ඒ වගේම කළුගල් උඩ පාවේවා මේ ගිතෙල් යට යාවා කියලා ප්‍රාර්ථනා කරන්න කිව්වා. ඒතර ඒ ප්‍රාර්ථනා කරාම කළුගල් උඩ පාවෙයිද ගිතෙල් යට යයිද කියලා ඇහුවා. ඒතර යා ටික කල්පනා කරලා කියනවා ස්වාමීනි එහෙම කවදාවත් වෙන්නේ නැහැ. කළුගල් හැමදාමත් යට යනවා කියන එක මේ ප්‍රාර්ථනා කරා කියලා අය උඩට ඉන්නේ නැහැ. ස්වාමීනි ගිතෙල් වල ස්වභාවය තමයි වතුර මත පාවෙන එක. ගිතෙල් වල ස්වභාවය වතුර උඩ පාවෙනවා. වතුර සමග මිශ්‍ර වීමකුත් නැහැ. ඒ වගේ මේ ගිතෙල් යට යන්න කියලා ප්‍රාර්ථනා කරාට යටිද කියලා නැහැ ස්වාමීනි. ඒක ගිතෙල් වල ස්වභාවය. ඒ ස්වභාවය වෙනස් කරන්න බෑ. නිකන් ප්‍රාර්ථනාවක් තියාගත්තට බලාපොරොත්තුවක් තියාගත්තට එහෙම වෙන්නේ නැහැ. ඒකට යාටම ලස්සන උත්තරයක් ආවා. බුදුරජාණන් වහන්සේ වදාලා යම් වෙලාවක කළුගල් උඩ පාවේවා කියවට පාවෙන්නේ නැහැ වගේ. කළුගල් යන්නේ යටට. අන්න ඒ වගේ දුගතියට ගියපු කෙනෙකුට ප්‍රාර්ථනාවකින් සුගතියට ගන්න බෑ කිව්වා. ඒ වගේම සුගතිය මත පිහිටපු කෙනෙක් කවදාවත් ප්‍රාර්ථනා කළා කියලා දුගතිය යන්නේ නැහැ කියනවා. ඒක මෙහි ප්‍රාර්ථනාවක් කළාට කාටවත් ඒක කරන්න බෑ කියනවා. ඒකට උදව් වෙන්නේ මොකක්ද? කම්ම දායාදෝ කර්මීන මෙති දායාදයයි. කම්ම යෝනි උත්පත්ති ස්ථානයේ විදියට බලපාන කර්මයයි. කම්ම බන්දු ඥාතිවරයා විදියට බලපාන කර්මයයි. කම්ම පටිසරණෝ පිළිසරණ විදියට බලපාන කර්මයයි. ඒකට බලපාන්නේ ඒකයි. එතකොට එහෙමනම් අපිට ඊටාම මනවින් පැහැදිලි වෙනවා මේ ප්‍රාර්ථනා කරලා කාටවත් සුගතිය දුගතිය තීරණය කරන්න මේක බුදුරජාණන්සටවත් බෑ. පළවෙනිම බුද්ධ ශ්‍රාවකයා ඔක තේරුම් ගන්න ඕන. මොකද බෞද්ධ මේ ප්‍රාර්ථනා කර කර ප්‍රාර්ථනා කර කර ඉන්නවා. නමුත් ඒ ප්‍රාර්ථනාවල ඔය කියන හැටියට ප්‍රායෝගික ප්‍රතිඵලයක් නම් ලබා ගන්න අමාරුයි. කියන තරම් ප්‍රතිඵල නැහැ. ඒ නිසා ප්‍රාර්ථනාවකට විතරක් අහුවෙලා තමන්ට නිවන ලැබෙයි කියලා හිතන්නත් එපා. සුගතිය ලැබෙයි කියලා හිතන්නත් එපා. හතුරෙකුට ප්‍රාර්ථනා කරා කියලා එයාගේ සාංසාරික ජීවිතය අවදානමේ දාන්නත් ඔබ කාටවත් බෑ. තම තමාගේ වගකීමයි, තම තමාගේ උරුමයයි එය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක අපි සංයෝග විය යුතුයි. අද මේ මුලින් පැහැදිලි කරපු කාරණියත් මනසේ තියාගෙන අද අපි මේ දේශනා කරන්නේ ඉතාම වැදගත් දේශනා මාලාවක තුන්වෙනි දේශනාව. ඒ තමයි ඔබට ඔබ මේ දේශනා සමග එකතු වෙලා ඉන්න ඇති කියලා මං හිතනවා. මහා චත්තාරීසක සූත්‍රයෙන් සම්මා දිට්ඨිය පිළිබඳව දේශනා කරලා දෙවැනි දේශනාව සම්මා සංකල්පය පිළිබඳ යම්තාක් පැහැදිලි කරමින් දේශනාව මතු කළා. දැන් ඔබට මතක ඇති, එතකොට සම්මා සංකල්පය කියන එකට බුදුරජාන් වහන්සේ මතක් කළා පින්වත් මහණෙනි මේ සම්මා සංකල්පය දෙවදෑරුම් කියලයි මං වදාරන්නේ. ඔබට මතක ඇති අපි එහෙම කාරණයක් කිව්වා. මොකක්ද සම්මා සංකල්පයේ දෙවදෑරුම් භාවය? එතකොට සම්මා සංකල්පය තුළ පවතින දෙවදෑරුම් භාවය තමයි සම්මා සංකා. දැන් අපි මුලින්ම ඔබට මතක ඇති සම්මා දිට්ඨිය දෙවදෑරුම් කියලා කිව්වා. මොකක්ද සම්මා දිට්ඨියේ තියෙනවා පැති දෙකක්. ඒ තමයි සාසමා පුඤ්ඤභාගියා උපදිවේපක්කා සම්මාදිට්ටි කියලා එකක්. ඊට පස්සේ ඊළඟට තවත් සම්මාදිට්ටියක් තියෙනවා අනාසවා. ඒ කියන්නේ ඒක ආශ්‍රව සහිත නෑ, අනාශ්‍රවයි. ඒ අනාශ්‍රව සහිත ලෝකෝත්තර මග්ගංගා. අරියෝ අනාසව ලෝකෝත්තර මග්ගංගෝ. ආර්යයි අනාශ්‍රවයි, ආශ්‍රව නැහැ, ලෝකෝත්තර මාර්ගයංගයක් වෙච්ච සම්මා දිට්ඨිය කියලා එක අපි තේරුම් කළා. ඊට පස්සේ අපි සම්මා සංකල්පය ගැන පැහැදිලි කරද්දිත් අපි කිව්වා බුදුරජාණන් වහන්සේම වදාලා පින්වත් මහණෙනි මේ සම්මා සංකල්පය කියන එකත් දෙවදෑරුම් කොටයි මම දේශනා කරන්නේ. සම්මා සංකල්පයේ දෙපැත්තක් තියෙනවා. මොකක්ද සම්මා සංකල්පයේ දෙපැත්ත?
සාසවා පුඤ්ඤභාගිය උපදිවිපක්කා සම්මා සංකල්පය කියලා එකක් තියෙනවා. ඒ වගේම තමයි ආර්ය වෙච්ච අනාශ්‍ර වෙච්ච ලෝකෝත්තර මාර්ගංගයක් වෙච්ච සම්මා සංකල්පිකුත් තියෙනවා. එහෙනම් සම්මා සංකල්පයේ දෙපැත්තක් තියෙනවා. නමුත් අද වෙනකොට ලෝකේ දියුණු කරමින් ඉන්නේ ඇත්තටම නිවන මුණ නැගෙන කෙනෙක් අහන්න පුළුවන් ඇයි අද මෙච්චර ධර්මීය තිබිලත් අපිට නිතරම ධර්මීය ඇහිලත් මේ ධර්මීය අපේ කන නිතරම වැටිලත් ඇයි ස්වාමීන් වහන්සේ අපට මේ ධර්මීය සමග එකතු වෙලා සම්මා සංකල්පයේ තුලින් මේවා තුලින් අරියෂ්ඨංග මාර්ගයේ තුලින් ඇයි අද නිවන් දකින්න බැරි? ඒකට හේතුව තමයි මේ හැමදාමත් අපි පැහැදිලි කරන ප්‍රතිපදාවේ අඩුපාඩු තියෙන්නේ කියලා. දැන් අද මිනිස්සු දියුණු කරන්නේ අර ආශ්‍රව සහිත සාසවා පුඤ්ඤභාගිය පින්නට බර වෙච්ච උපදිවේ පක්කා මතුවට සැප විපාක ලැබෙන, කියන්නේ සංසාරික ජීවිතයේ සැපය ලැබෙන සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී ආර්ය අෂ්ටාංග මාර්ගයක්. එතකොට දැන් අපිට සම්මා සංකල්පය කියනකොට අපේ ඔළුවට එකපාරම ඉන්නේ මොකද්ද? අපේ ඔළුවට එකපාරම ඉන්නේ සම්මා සංකල්පය කියනකොට අර ආශ්‍රව සහිත ඒ වගේම පුඤ්ඤභාගිය පිනට බර වෙච්ච උපදිවේපක්කා මතුවට සැප විපාක ලැබෙන සම්මා සංකල්පය. ඒකට තමයි කියන්නේ අර කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප, ඒකට මිච්ඡා සංකල්ප කියනවා. සම්මා සංකල්පය කියලා කියන්නේ කාම සංකල්පයෙන් වෙන් වෙච්ච අවස්ථාවනේ. ව්‍යාපාදයෙන් වෙන් වෙච්ච අවස්ථාව. හිංසාවෙන් වෙන් වෙච්ච අවස්ථාව. එතකොට සාමාන්‍යයෙන් ලෝකයේ කෙනෙක් ඒවයින් වෙන්වීම මත, ඒවයින් වෙන්වීම මත එයාට යම්කිසි සංයමයක්, සම්මාදිට්ඨි මූලික පියවරක් එයාට සම්පූර්ණ කරගන්න ලැබෙනවා ඇත්තටම. ඒකනේ බුදුරජාණන් වහන්සේ මතක් කළේ මේ අර නිස්සරණීය ධාතු සූත්‍රයේදී උන්වහන්සේ මතක් කළා, ඉද බික්කවේ බික්කුණෝ කාමා මනසිකරෝතෝ. පින්වත් මහණෙනි, කාමයන් මනසිකාරය කරනකොට කාමේසු චිත්තං න පක්ඛන්දති න පසීදති න සම්තිට්ඨති න විමුක්ඡති. ඒ කියන්නේ නික්කර්මයේ වනාහි ඒක සිහි කරනකොට ඔහුගේ හිත නික්කම්මේ හැතුළු වෙන්නේ නැත්තම්, පහදින් නැත්තම්, ඒකට පිහිටන් නැත්තම්, ඒක ඒ නික්කම්මේ මත පිහිටා කාමයන්ගෙන් හිත මිදෙන්නේ නැත්තම්, එතකොට යාගේ හිත කාමී පැත්තටම යදිලා යන්නේ කියනවා. හැබැයි නික්කම්මංකෝ පනස්ස මනසි කරෝතෝ, යම් වෙලාවක පින්වත්නි කාමයන්ගෙන් වෙන්වීමක් පුද්ගලයා තුළ තියෙනවද, කාමයන්ගෙන් ඉවත්වීමක් තියෙනවද, කාමයන්ට නොපහදින ගතියක් තියෙනවද, කාමයන් මත පිහිටා ඉන්න ගතියක් නැද්ද, කාමයන්ගේ මිදීමේ ස්වභාවයක් තියෙනවද, ඒ මිදීමේ ස්වභාවය තුළ ඒ පුද්ගලයාට පින්වත්නි තස්සතං චිත්තං සුගතං සුභාවිතං සූට්ටිතං සුවි මුත්තං සුවි සංයුක්තං කාමේහි. ඒ කියන්නේ කාමයන්ගේ මනාව වෙන්විච්ච තැනක කාමයන් හේතුවෙන් දුක් පරිදාහයක් ආශ්‍රවයන් උපදිනවා නම් ඒ පුද්ගලයාට ඒ කාමයන් පදනම් කරගෙන ආශ්‍රව උපදින්නේ නැහැ. හිත මිදෙනවා. එතකොට ඒ මිදීමේ ස්වභාවය තුළ ඒ කාම සංකල්පනාවලට ඒ පුද්ගලයා තුළ ඉඩක් නැහැ. ඒ කාමයන්ගෙන් බැහැරටයි යාගේ හිත පවතින්නේ. අන්න ඒ කාමයන්ගෙන් බැහැරව හිත පවතින ස්වභාවයට කියනවා ආශ්‍රව සහිතයි. හැබැයි ඒ කාමයන්ගෙන් වෙන් වුණාට ආශ්‍රවයන්ගෙන් මිදිලා නැහැ, ආශ්‍රව සහිතයි. ඒක පිනට බරයි. කාමයන්ගෙන් වෙන් වෙච්ච තැනක පිනට විඩක් වෙන් වෙනවා. ඒක පිනට බරයි. හැබැයි කාමයන්ගෙන් වෙන් වෙච්ච හිතක් පවතින එක මතුවට විපාකයක් තියෙනවා. ඒකට කියනවා නික්කම්ම සංකල්ප කියලා. සාසවා පුඤ්ඤභාගිය උපදිවේපක්කා සම්මා සංකල්ප. අන්න ඕකට තමයි ආශ්‍රව සහිත කාම ආශ්‍රවයන් සහිත සාසවා පුඤ්ඤභාගිය පිනට බර වෙච්ච උපදිවේපක්කා සම්පූර්ණයෙන්ම මතුවට සැප විපාක ලැබෙන සම්මා සංකල්පය. හැබැයි ඕක සෑහෙන්නේ නැහැ අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට. ඒතර අවබෝධය කරා යන කෙනෙකු මූලික වශයෙන් මේ සම්මා සංකල්පය හදා ගන්නවා නම් කාමයන්ගේ ස්වභාවය තේරුම් ගන්න ඕන. එතකොටනේ කාම සංකල්පනාවලින් වෙන් වෙන්න පුළුවන්.
ව්‍යාපාදයේ ස්වභාවය තේරුම් ගන්න. එතකොටයි ව්‍යාපාදයෙන් වෙන් වෙන්න පුළුවන්. එතකොට හිංසාවේ ස්වභාවය තේරුම් ගන්න. එතකොටයි වෙන් වෙන්න පුළුවන්. මේ වෙන්වීම පිණිස මූලික වශයෙන් වෙන්වීම වැදගත්. හැබැයි වෙන් වුණා කියලා කවදාවත් එයාට ලෝකෝත්තර සම්මා සංකල්පය උපදින්නේ නැහැ. ඒක ලෞකික සම්මා සංකල්ප. එහෙනම් අපි මෙච්චරකල් අතපොත ගාලා තියෙන්නේ ලෞකික සම්මා සංකල්ප. ඉස්සරහට අපි මේවා අවසානයේ තව දේශනාවක් කරන්නම්. මේ ලෞකික සම්මා ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගයේ චත්තාරිස්සක සූත්‍රයේ පැහැදිලි කරන ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගය තුළ ලෝකෝත්තර වශයෙන් දකින විවිධ ක්‍රම තියෙනවා. ලෝකෝත්තර කියන්නේ මේ ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගය තුළම විදර්ශනාවට නිමිති හොයන්න බැරිද කියලා කෙනෙක් ඇහුවොත් ඒකත් පුළුවන් කරන්න. නමුත් චත්තාරිස්සක සූත්‍රයේදී මතක් කරනවා පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත සාසවා පුඤ්ඤ භාගය පිනට බර වෙච්ච මතුවට සැප විපාක ලැබෙන උපදි වේපක්ක සම්මා සංකල්පය කියන එක, ඒක තමයි ලෞකික සම්මා සංකල්පයේ. හැබැයි ලෝකෝත්තර සම්මා සංකල්පය කියන එක ඊට වඩා වෙනත් එකක්. ඒ ලෝකෝත්තර සම්මා සංකල්පය පිළිබඳ ඉතාම පළල්ව ඊට පස්සේ බුදුරජාණන් පැහැදිලි කරනවා. අද මිනිස්සුන්ට නැති එක තමයි ආර්යෂ්ටාංගික මාර්ගය කියලා ගොඩාක් දෙනෙක් ශක්තිමත් වෙලා ඉන්නේ ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගය තුළ. ඒ නිසා ඒ ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගය තුළ යම් ශ්‍රාවකෙක් වාසය කරනවා නම් එයාට ප්‍රායෝගිකව ප්‍රතිඵල ලබා ගන්න බෑ. එහෙම නැත්නම් හැබැයි ලෝකෝත්තර ආර්යෂ්ටාංගික මාර්ගය උපදව ගන්න කලින් ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගයත් ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගය තුළ සකස් වෙනකොට මිච්ඡා අට්ටංගික මාර්ගයෙන් අයින්වීම පිණිස ඒවායේ සකස් වීම පිළිබඳවත් දැනගන්න ඕනේ. උදාහරණයක් විදිහට කාමයන්ගෙන් වෙන්වීම පිණිස කාමයේ ස්වභාවය දැනගන්න ඕනේ. ඇයි කාමයන්ගෙන් වෙන්වෙන්න ඕන? මොකටද කාමයේ පිළිබඳ බරපතල විවේචනයකට පුද්ගල එකතු වෙන්න ඕන කියලා දැනගන්න ඕනේ. එතකොට ඒ දැනගැනීමත් එක තමයි මේ කාමයන්ගෙන් වෙන් වෙන්න පුළුවන්. ඒ නිසා මේවා පිළිබඳ බොහොම පළල් චින්තනයක් පුද්ගලයාට තියෙන්න ඕනේ. ඒ පළල් චින්තනය හදාගන්න බුදුරජාණන් වහන්සේ හරියට අපට උදව් කළා. දැන් උදාහරණයක් විදිහට කාමයේ මොනවටද බුදුරජාණන් වහන්සේ උපමා කළේ? දුක්ඛන්ති භික්ඛවේ කාමානමේතං අදිවචනං. පින්වත් මහණෙනි, දුක කියලා කියන්නේ කාමයන්ට කියන වචනයක්. යම් කෙනෙක් කැමති වෙනවද යමකට, ඒ කැමති වෙන තාකල් කැමති වෙච්ච දේ පදනම් කරගෙන දුක සකස් වෙනවා. බලන්න පින්වත්නි, යම් වෙලාවක ඔබට දුකක් දෝමනස්සයක් ඔබේ හිත තුළ ඇති වුණා නම්, ඒ දුක දෝමනස්සේ සම්පූර්ණයෙන්ම කැමැත්ත පදනම් කරගෙන, කාමයේ පදනම් කරගෙන ඇති වෙච්ච තත්ත්වයක්. එතකොට කාමයන්ගේ පැති දෙකක් තියෙනවා, වස්තුකාම සහ ක්ලේශකාම කියලා. ඒ කියන්නේ වස්තුකාමයක් තියෙනවා, ක්ලේශකාමයක් තියෙනවා. හරියට මඩක් තියෙනවා, මඩ ගඳක් තියෙනවා වගේ. බුදුරජාණන් වහන්සේ කාමී උපමා කළේ මොකටද? දුක්ඛන්ති භික්ඛවේ කාමානමේතං අදි වචනං. මහණෙනි, කාමයේ කියන්නේ දුකට කියන වචනයක්. රෝගෝති භික්ඛවේ කාමානමේතං අදි වචනං. පින්වත් මහණෙනි, යම් වෙලාවක රෝගය කියලා කියන්නේ කාමයට කියන වචනයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, ගණ්ඩෝති භික්කවේ කාමානමේතං අදි වචනං. gaduwa කියලා කියන්නේ කාමයට කියන වචනයක්. gaduwa ඇතුලේ සැරව පිරিলা. ඒ කියන්නේ කාමයන් තියාගෙන කවදාවත් කාමයන් සමග ඇඟ ඇලුම් කම්පාවෙන් අරහත්වේ කරා යනවා කියලා එකක් නැහැ. එහෙම යන්න බෑ. ඒක හරියට එහෙම යන්න උත්සාහ කරන එක හරියට කාමී උපමා කළේ මොකටද? gaduwakට. gaduwak tiyedi ඒක උඩින් තුවාලෙට බෙහෙත් දාලා හරියන්නේ නැහැ. එතකොට දැන් ඒ කාමයන්ගේ නිදහස් වීම පිණිස නිස්සරණීය ධාතු වගේ සූත්‍ර දේශනා විමසන්න ඕන ගැඹුරින්. ඊට කලින් කාමී කියන්නේ මොන වගේ ස්වභාවයක්ද? ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කාමයට විරුද්ධව නෙමෙයි මේ පැහැදිලි කරන්නේ, කාමයන්ගේ යථාර්ථය. සමහර විට කාමෙන් අන්ධබන්ධ වෙච්ච මිනිහෙක් හිතන්න පුළුවන් මෙච්චර මේ බුදු මොකටද මේ මිනිසුන්ගේ වින්දනයට පහර ගහන්නේ කියලා. නෑ, වින්දනේ ගෙනත් දුන්න ලෝකේ යථාර්ථයයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ වින්දනයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අදාළ නෙමෙයි, වින්දනයක් තියෙනවා. ඒ කියන්නේ ආස්වාදයේ කියලා එකක් පැහැදිලි කරන්නේ. ආස්වාදයේ තුලින් වින්දනය ගැනනේ කතා කරන්නේ. හැබැයි ආස්වාදයේ විතරක්, වින්දනයේ විතරක් ලෝකේ තියෙනවා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ආස්වාදයේ විතරක් නෙමෙයි ලෝකේ තියෙන ආදීනවත් තියෙනවා. ආදීනම සහිතයි.
මොකද අර මේ කාමයන් නිරන්තරයෙන් විපරිණාමයට අනිත්‍ය වෙච්ච ස්වභාවයට පත් වෙනවා. මොකද අපි තුල ඇති වෙච්ච මේ කැමැත්ත සම්පූර්ණයෙන්ම හේතුඵල ධමයෙන් සකස් වෙච්ච එකක්. හේතු වෙනස් වෙනකොට වෙනස් වී යන එකක්, සංකත දෙයක්, පටිච්ච සමුප්පන්න දෙයක්, අනිත්‍ය වෙලා යන දෙයක්. ගණ්ඩෝති භික්කවේ කාමාන මේතං අදිවචනං, කාමී කියන්නේ gaduwak කියලා කිව්වේ ඒකයි. සල්ලන්ති භික්කවේ කාමාන මේතං අදිවචනං, බුදුරජාණන් මතක් කළා හුල කියලා මහණෙනි යමක් තියෙනවා නම් ඒ හුල කියලා කියන්නේ කාමයට කියනවා. හුලක් කියලා කියන්නේ කාමයට කියනවා. ඊට පස්සේ සංභෝති භික්කවේ කාමාන මේතං ආදිවචනං, කාමී කියන්නේ ක්ලේශවලට නමක් කියනවා. ක්ලේශවලට නමක් කියනවා. පංගෝති භික්කවේ කාමාන මේතං අදිවචනං, කාමී කියන්නේ බැම්මකට කියනවා. එතකොට මේකෙන් එහා පැත්තට යන්න නැතුව කවදාවත් අවබෝධය කරා යන්න බෑ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ කාමී කියන ස්වභාවයේ යථාර්ථයට විවෘත වෙන්න කියනවා. එතකොට කාමී කියන ස්වභාවයේ යථාර්ථයට විවෘත වෙන්නේ නැතුව කවදාවත් අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේම මෙතනදී පැහැදිලි කරනවා පින්වත් මහණෙනි, දැන් බලන්න ඉතන පැහැදිලි කරනවා තස්මාච භික්කවේ භායන්ති කාමාන මේතං අදිව. ඒ වෙන වෙනමත් තේරුම් කරනවා. ඇයි පින්වත් මහණෙනි කාමයට බය කියලා කියන්නේ? කාමයට බය කියලා කියන්නේ මොකටද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තස්මාච කාමරාග රත්තම් භික්කවේ චන්දරාග විනිබන්දෝ දිට්ඨ ධම්මිකාපි භායාන පරිමුංචති. පින්වත් මහණෙනි, ඒ කාමයන් පදනම් කරගෙනමයි පුද්ගලයා තුල බය හටගන්නේ කියනවා. චන්දරාග විනිබන්දෝ, ඡන්දයක් රාගයක් විනිබන්දනයක් පුද්ගලයා තුල තිබුණොත් මේ පංචකාම වස්තුන්ට, ඇසින් දකින රූපයට, කනින් අහන ශබ්දයට, නාසයට දැනෙන ගඳ සුවඳට, පංචකාමයන්නේ ලෝකයා වින්දනය කරන, ඒ වින්දනය කරන ලෝකයට ඡන්දයක් රාගයක්, චන්දරාග විනිබන්දෝ දිට්ඨ ධම්මිකාපි, එහෙම ඡන්දයක් රාගයක් විනිබන්දනයක් තිබ්බොත් දිට්ඨ ධම්ම වේදනීයව, ඒ කියන්නේ මේ ජීවිතයේ තුලදීම එයාට භායාන පරිමුංචති, බය කියන එක හට ගන්නවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ මතක් කළේ ප්‍රේමති ජායති, ප්‍රේමතෝ ජායති ශෝකෝ කියලා. ප්‍රේමය නිසා ශෝකේ හට ගන්නවා කියලා. එතකොට ශෝකේ ඇති වුණාම ප්‍රේමයත් එක්කම බය හට ගන්නවා කියලා. ප්‍රේමතෝ ජායති බයං, ඊට පස්සේ ප්‍රේමතෝ විප්පමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝම. ඒ කියන්නේ ප්‍රේමෙන් වින් මෙච්ච තැනක තමයි ශෝකේ බිය පහ වෙලා යන්නේ. ඒ කියන්නේ කාමයේ නිසා බය හට ගන්නවා නම් කාමෙන් වෙන්වීම නිසා ඒ බය ඒ පුද්ගලයා තුල ආය නැවත සකස් වෙන්නේ නෑ. ඉතින් එතකොට මෙන්න මේ විදිහට මේ කාමයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඔකට බොහොම ලස්සන පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ තමයි ඉසෝ ඉමං පලිපතං දුග්ගං අතික්කම්ම තථාවිලෝ, අතික්කම්ම තථාවිදෝ පජං ජාති රූපේ තං පන්දමානං අවික්කති කියලා. ඒ කියන්නේ පස්කම් සැපේට යම් කෙනෙක් බැහැගත්තොත්, සෝයිමං පලිපතන් දුග්ගං, පස්කම් සැපේට බැහැගත්තොත් එතන තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නැවත නැවත එතන තමයි භවය සකස් වෙන්නේ. එතකොට යම් වෙලාවක අතික්කම්ම තථාවිදෝ ජාතං ජාති රූපේ තං පන්දමානං අවෙක්කති. යම් වෙලාවක කෙලෙස්තවන වීරියෙන් යුතුව සම්මා වායාමයේ උපදවාගෙන සම්මා ප්‍රඥාවෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් කියන්නේ සම්මා දිට්ඨික ශ්‍රාවකෙක් විදියට, යම් ශ්‍රාවකේකුට මේ කාමයන් අද්දකිනකොට ඒ අද්දකීම් ලෝකයේ තුල දකින්න බැරි නම්, ඒ කියන්නේ වීරිය සහ ප්‍රඥා සහිත ශ්‍රාවකෙක් විදියට මේ පංචකාමයන් ඔස්සේ ලුහුබඳින ලෝකයේ දිහා යම් ශ්‍රාවකේකුට බලන්න බැරි නම්, යම් ශ්‍රාවකේකුට දකින්න බැරි නම්,
දැක්මක් හදාගන්න බැරි නම් ඒ දැක්මක් හදාගන්න බැරි වෙච්ච තැනක එයාට මේ කාම මඩගොඩ ඉක්මවා යන්න බෑ. අන්න කාමිකුවේ මඩවලට කියන වචනයක්. කාම ඉක්මවල යන්න බෑ. ජාති ජරාවන්ගෙන් යුක්තව එයා කම්පණයටමයි පත් වෙන්නේ. කියන්නේ ජාති ජරා පැන වෙනවා. ඒතර මෙන්න මේ විදියට තේරුම් අරගෙන කාමයන්ගෙන් වෙන් වෙච්ච සංකල්පනාවලින් වාසය කිරීම තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. ඔය විදියටම ව්‍යාපාදී පැත්තෙනුත් ඔබ කල්පනා කරලා බලන්න. එතකොට ව්‍යාපාද සංකල්පනා එක්ක වාසය කරන එකෙන් අයින් වීම තමයි සම්මා සංකප්ප කියන්නේ. හිංසාකාරී පරිකල්පනයන්ගෙන් අයින් වීම තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. ඒක අපි දන්න කතාවනේ. ඒක අපිට අමුතුවෙන් කවුරුත් කියලා දෙන්න ඕන කතාවක් නෙමෙයි. ඒක අපිට තේරෙන කතාවක්. හැබැයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේ සම්මා සංකල්පය කියන එක දොයං වදාමි. මහණෙනි මම දෙපැත්තකින් කියන්නේ සම්මා සංකල්පය කියන එක මහණෙනි මම ඔබට දෙපැත්තකින් පැහැදිලි කරන්නේ දොයං වදාමි. මොකක්ද සම්මා සංකල්පය කියන්නේ? ආශ්‍රව සහිතයි උපදිවේපක්ක පුඤ්ඤභාගී කියන ආවේනික ලක්ෂණ තුනක් තියෙනවා. ආශ්‍රව සහිතයි, ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන්වීම කියන එක තුල මේ කාමයන්ගේ කාමයන් කියන්නේ මඩ, කාමයන් කියන්නේ රෝගය, කාමයන් කියන්නේ දුක, කාමයන් කියන්නේ බිය, කාමයන් කියන්නේ ක්ලේශය, කාමයන් කියන්නේ gaduwa, කාමයන් කියන්නේ හුල, කාමයන් කියන්නේ බැම්ම, කාමයන්ගෙන් මේ කාමී කියන්නේ මඩගොඩේ එරෙනවට වඩා. එතකොට මේවා පදනම් කරගෙනම තමන්ගේ අභ්‍යන්තර චිත්තසංතානි ගඳ ගහන්න පටන් ගන්නවා. එතකොට මෙබඳු ස්වභාවයක් කාමී කියන්නේ මේකෙන් මට යහපතක් වෙන්නේ නැහැ. මේකෙන් දුකමයි හටගන්නේ. බිය තැති ගැනීම සන්ත්‍රාසයමයි හටගන්නේ. ඒ නිසා මම මේකෙන් වෙන් වෙන්න ඕන කියලා හිතලා නික්කම්ම සංකල්ප කාමයන්ගෙන් වෙන් වෙච්ච කල්පනාවට එකතු වෙන එක. ව්‍යාපාදයෙන් වෙන් වෙච්ච කල්පනාවකට එකතු වෙන එක. කියන්නේ ව්‍යාපාදයෙන් ඇති වෙනකොට මෙයා එතනින් සිහිය උපදවාගෙන එතනින් වෙන් වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයා තුළ හිංසාව පදනම් කරගෙන තමා තුළ වදක චිත්තෙ එන්න පුළුවන් එකපාරම. ඒක සාමාන්‍ය ඕනම කෙනෙකුට එන්න පුළුවන්. හේතුව සංසාරික වශයෙන් වදක චිත්තය කියන එක අපිට අමුතු දෙයක් නෙමෙයි. ඒක කාලාන්තරයක් අපේ හිතේ පැවතිච්ච ස්වභාවයක්. මේ බුදු කෙනෙක්ගේ ධර්මයේ මතුවෙච්ච නිසා අපි දන්නවා ඒක ආදීනව සහිතයි කියලා. නැත්තම් අපි දන්නේ නැහැ අපි වදක චිත්තේ හොඳට සංවර්ධනය කර කර ආපු සාංසාරික ගමනක් තියෙන්නේ. ඒතර ඒ සාංසාරිකව වැඩිච්ච වදක චිත්තේ ස්වභාවයන් මාතුල පවතින්න පුළුවන්. ඒවා නිසා ඕනෑම වෙලාවක හිංසාකාරී චින්තන රටාවකට මගේ හිත විවෘත වෙන්න පුළුවන්. ඒතකොට ඒ බඳු ස්වභාවයක් ඇති වෙනකොට ඒ මොහොතේ සිහි එළවාගෙන ඒක සම්පූර්ණයෙන් අයින් වෙලා නැහැ. හැබැයි මේ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප ඕනම වෙලාවක මතුවෙන්න පුළුවන්. ඒව සම්පූර්ණයෙන් අයින් වෙලා නැහැ. හැබැයි ඒ මොහොතේ සිහිනුවන උපදවාගෙන, යෝනිසෝ මනසිකාරී උපදවාගෙන එයා තුළ ඒවායින් අයින් වීම පිණිස වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි ඒවා එහෙම අයින් වුණා කියලා කාමයන් නොගලනවම නෙමෙයි. ව්‍යාපාදී ආයේ නැත්තටම නැතුව ආයේ කවදාවත් ඇති වෙන්නේ නැහැ වගේ එකක් නෙමෙයි. හිංසාව කියන එක ආයේ කවදාවත් ඇති වෙන්නෙම නැහැ. ඒක සම්පූර්ණයෙන් නිරුද්ධයි කියන එක නෙමෙයි. එතන යම්කිසි විස්කම්බන ප්‍රහාණයක් තියෙනවා. සමුච්ඡේද ප්‍රහාණයක් නැහැ. ඒතර විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ ඒ මොහොත තුළ සිහිය පවත්වලා යෝනිසෝ මනසිකාරයේ පවත්වලා සති සම්පජඤ්ඤේ පවත්වලා යම් ආකාරයක මැඩ පැවැත්වීමක් තියෙනවා. ඉන්නේ මැඩ පැවැත්වීමට කියනවා මොකද්ද? සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා සම්මා සංකප්පෝ. ආශ්‍රව සහිත මතුවට හැබැයි මේ චින්තනයේ පැවැත්වුවොත් එයාට මතුවට සැප විපාකත් ලැබෙනවා. පුඤ්ඤභාගය. ඒක පිනට බරයි. ඒකට කියන්නේ සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා සම්මා සංකප්ප කියලා. ඒ වගේම තවත් සම්මා සංකල්පේ දෙපැත්තයිනේ. තව එකක් තියෙනවා සම්මා සංකල්පයක්
සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකෝත්තර මග්ගංගෝ සම්මා සංකප්පෝ. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයක් විදිහට වැඩෙන සම්මා සංකල්පය. අනේ ඒක තමයි අපිට වැදගත්. හැබැයි ඔය මුලින් පැහැදිලි කිරීමේ පැහැදිලි කිරීමට අපි යම් අදහසක් මීට පෙර චත්තාරිසක සූත්‍රයෙන් දේශනා කර දෙවනි දේශනාවේදී ඔබට පැහැදිලි කළා. සමහර මේ දේශනා එකම පිළිවෙලට නොයන්නත් පුළුවන්. ඒ නිසා තමයි මම අර ඒකට යම් අර්ථයක් නැවත නැවත මතු කරමින්ම මේක පැහැදිලි කරන්නේ. එතකොට දැන් බලන්න සම්මා එහෙනම් අපි දැන් මෙච්චර කල් දිනු කරලා තියෙන නිවන්ට උදව් වෙන අර ආර්ය වෙච්ච අනාශ්‍රව වෙච්ච ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච සම්මා සංකල්පේ නෙමෙයි අපි දිනු කරලා තියෙන්නේ. අපි දිනු කරලා තියෙන්නේ ආශ්‍රව සහිත සාසවා පුඤ්ඤ භාගිය පිනට බර වෙච්ච උපදිවේපක්ක මතුවට සැප විපාක ලැබෙන එක. ඒතර මතුව කෙනෙක් කියන්න පුළුවන් ඉතින් මතුවට සැප විපාක ලැබෙනවා නම් ඉතින් ඒක හොඳයි නේ කියලා. ඔව් හොඳයි. මතුවට සැප විපාක ලැබෙනවා නම් ආයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳයි. නමුත් අපට බුදුරජාණන් වහන්සේ වදාළේ මතුවට සැප විපාකත් එක්ක එලිලා ඉන්න කියලා නෙමෙයි. මොකද සැප විපාකයක් අනිත්‍ය වෙලා යනවා විපාක දීලා. ඒ නිසා ඒ විපාක දීලා අනිත්‍ය වෙන සැපයක් අල්ලගෙන ඉන්න එක කිසිම තේරුමක් නැහැ. හැබැයි යම් සංකල්පයක් තියෙනවා ඒක මතුවට සැප විපාක නොදී සදාතනික දුක නිමා කිරීම දක්වාම තමාව හසුරුවන්න පුළුවන් මට්ටමේ සම්මා සංකල්පයක්. මොකද්ද? එතන බුදුරජාන් වහන්සේ මතක් කරනවා යම් තැනක තියෙනවා ආශ්‍රව රහිත වූ අයම් භික්කවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකෝත්තර මග්ගංගෝ. ආශ්‍රව රහිත වූ අනාශ්‍රව වෙච්ච ආර්ය මාර්ගයෙන් යුක්ත. ඒ කියන්නේ එතන කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව ඇති වෙන්නේම නැහැ. ආශ්‍රව නැහැ. දැන් සංකල්පනා ඇති වෙන්නේ ආශ්‍රව පදනම් කරගෙන. අන්න ඒකයි. දැන් සංකල්පනා, කාම සංකල්පනා ගලන්නේ ආශ්‍රව පදනම් කරගෙන. ආශ්‍රවවල අතුරු ඵලයක් තමයි සම්මා සංකල්ප කියලා කියන්නේ. හිත තුළ ආශ්‍රව පවතිනවා. ඇත්තටම අපි තුළ කාමයන්ට ගිජුවීමක්, ව්‍යාපාදයෙන් පැටලීමක් අපි තුළ ඇති වෙන්නේ අපේ හිත ස්වභාවයෙන්ම ආශ්‍රව තියෙන නිසා. ඒතර ස්වභාවයෙන්ම අපේ හිත තුළ ආශ්‍රව පවතින්නේයි අපි හිත තුළ අනුසය තියෙන නිසා. කාමරාගානුසය, පටිගානුසය, බවරාගානුසය, අවිජ්ජානුසය, විචිකිච්ඡානුසය, මානානුසය ආදී අනුසය ධර්මයන් පවතින තාක්කල් ඒවායේම විකාශිත අවධියක් විදිහටම ආශ්‍රව පවතින්නේ. ආශ්‍රවයන් පදනම් කරගෙන තමයි අවිද්‍යාව පවතින. අවිද්‍යාව නිසා සංකාර, සංකාර නිසා විඥානෙ. විඥානෙ පදනම් කරගෙන විඥානෙ පිහිටියම නාම රූප සකස් වෙනවා. ඊට පස්සේ ආයතන හැදෙනවා. ආයතන හැදුනාම ආයතන ලෝකයේ තුල ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොට ලෝකේ අපිට විඳින්න පුළුවන්. විඳීමට හැකියකමක් අපි තුල ඇති වෙනවා. එතකොට විඳීමට හැකියකම් පදනම් කරගෙන වේදනා පච්චය තණ්හා. විඳීම පදනම් කරගෙන හිත තුල තණ්හාව උපදිනවා. තණ්හාව නිසා හිත බැඳිලා යනවා තණ්හාව ඇති වෙච්ච ලෝකයේ කෙරෙහි. ඒක අභ්‍යන්තර ලෝකයේ සහ බාහිර ලෝකයේ වෙන්න පුළුවන්. එතකොට බැඳිලා ගියාට පස්සේ බැඳිච්ච තැන්වල කර්ම භවයේ උත්පත්ති භවයේ පැනවෙනවා. එතකොට මේ කර්ම භවයේ උත්පත්ති භවයේ පැනවෙනකොට විපාක පිණිස කර්ම සකස් වෙනකොට නැවත නැවත ජාතියේ පහළවීමක්, පුද්ගලයාගේ නැවත නැවත පහළවීමක් සිද්ධ වෙනවා. නැවත නැවත පහළවීමක් නිසා ඒ පහළවීමට සාපේක්ෂව අපට නැවත නැවත ලෝකේ ජරා මරණ දුක විඳින්න වෙනවා. ජරා මරණ දුක ඕක තමයි සාමාන්‍ය ලෝකේ ගලාගෙන යන රිද්මය. ඕක කාටවත් තේරෙන්නේ නැහැ. පටිච්ච සමුප්පන්නව බුදුරජාණන් වහන්සේ අපට අනුකම්පාවෙන් මේක පැහැදිලි කළා. එහෙමනම් අපට තේරෙනවා මේ මෙතන වැදගත්ම දේ තමයි අපි තුල සම්මා සංකල්පයේ බුදුරජාණන් නිවනට උදව් වෙන ආකාරයෙන් පැහැදිලි කළා. ඒක මොකක්ද? ආර්යයි අනාශ්‍රවයි. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච සම්මා සංකල්පය කියන්නේ මොකක්ද? ඒක ආර්යයි. ආර්යයි කියලා කියන්නේ ආර්ය සිතක් තියෙනවා. ඒ කියන්නේ ආර්ය මොකද සම්මා සංකල්පේ පදනම් කරගෙන ආර්ය සිත කියන්නේ මෙන්න මේකටයි. ඒ කියන්නේ සම්මා මේ තමා තුල පවතින සංකල්පය ඒ ආර්ය සත්‍ය ඔස්සේ බලන්න පුළුවන්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ඔස්සේ විමසන කුසලතාවයක් තියෙනවා ආර්යයි. මොකද ආර්ය සත්‍ය දුක, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. එතකොට මේ කාමී කියන්නේ දුක, දැන් කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප මත මෙබඳු විශ්ලේෂණයක් එයා තුළ තියෙනවා. කාමී කියන්නේ දුක, කාම සංකල්පනා ගලන එකමයි දුක, කාම සංකල්පනා
කියන ස්වභාවයන් ඇතිවෙන්නේ ආයතන පදනම් කරගෙන ඇසකණනාසේ දිවකයි මනස පදනම් කරගෙන උනදුකට හේතුව. එතකොට සලායතනවල යම් නිරෝධයක් ඇද්ද එතන තමයි කාමයන්ගේ නිරෝධය. එතකොට ඒ නිරෝධයේ පදනම් කරගෙන ඒක නිරෝධ වීම සාක්ෂාත් කිරීම කරන්න තියෙන සම්මා දිට්ඨිය තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලින් සම්මා දිට්ඨියෙන් පටන් ගන්නයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට ව්‍යාපාදේ කියන්නේ දුක, ඒ කියන්නේ ව්‍යාපාද සංකල්පනා කියන්නේ දුක. ව්‍යාපාද සංකල්පනා පදනම් කරගෙනමයි ලෝකේ දුක සකස් වෙන්නේ. දුක්ඛන්ති භික්ඛවේ කාමානමේතං අදිවචනං දුක කියන්නේ කාමයට කියන වචනයක් කියලා ඉස්සලා කිව්වේ. එතකොට දුක කියන්නේ ව්‍යාපාදේටත් කියන වචනයක්. ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් හොඳට ධර්මයේ අධ්‍යයනය කරනකොට. ඒ කියන්නේ ව්‍යාපාදයේ දුක නම් දුක මේක නිකම්ම දෙවියෝ හදපු එකක් නෙමෙයිනේ. ඇයි ව්‍යාපාදේ මා තුළ සකස් වෙන්නේ? කොහොමද මේක සකස් වෙන්නේ? ඒතර ව්‍යාපාදයේ සකස් වෙන්නේ ඇහින් දකින රූපේ පදනම් කරගෙන. ඒතර ඇහින් රූප දකින මට්ටම නිසා ස්පර්ශයේ නිසායි ස්පර්ශ වෙලා ලෝකේ විඳිනකොට පස්සපච්චය වේදනා. එතකොට ඇහින් රූපේ දැක්කහම රූපේ දකින්නකොට මම අමනාප සහිත අකමැති රූපයක් නම් මම දැක්කේ ඒ රූපයත් එක්ක ගැටීමක් හදගන්නවා, ව්‍යාපාදයක් ඇති වෙනවා. ඒ නිසාම ව්‍යාපාදේ පදනම් කරගෙන පුද්ගලයා තුළ දුක්ඛාස්වාදයක් ජනිත වෙනවා. එතකොට දුක්ඛාස්වාදයක් ජනිත වෙලා ඒ දුක්ඛාස්වාදේ පදනම් කරගෙනම නැවත පටිඝ සම්පයුක්තව හිතට සිතුවිලි ගලන්න පටන් ගන්නවා. එහෙමනම් මේ ව්‍යාපාදයේ කියන ස්වභාවයේ සකස් වෙන්නේ ආයතන හරහායි. එතකොට යම් වෙලාවක මේ ආයතන හය තුලින් සිද්ධ වෙන්නේ නාම රූප ධර්මයන්ගේ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාමක් කියන එක අවබෝධ කරගත්තොත් ඒ අවබෝධය තුළ සලායතන නිරෝධය සාක්ෂාත් කරන ඒ සාක්ෂාත් කිරීම පිණිස වැඩපිළිවෙල සම්මා දිට්ඨිය. ඔන්නෝකට කියනවා සම්මා සංකල්පේ ආර්යයි. ආර්යයි කියන්නේ යා තුළ ඇති වෙන සංකල්ප, කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප පිළිබඳ ඒක තමයි මිච්ඡා සංකල්ප. ඒවයින් නිදහස් වීම සම්මා සංකල්ප. ඒවයින් නිදහස් වීම සම්මා සංකල්ප කිව්වට ඒක ආර්ය නැහැ. ඒක ආශ්‍රව සහිත පුඤ්ඤ භාග්‍ය උපදිවේපක්ක සම්මා සංකල්පය. නමුත් ඒක තුල වාසය කිරීමත් බුද්ධ ශ්‍රාවක වෙන අවශ්‍යයි. හැබැයි අවබෝධය කරා යනවා නම් ඉතින් ඉස්සරහට අඩිය තියන්නම වෙනවා. මොකක්ද? අයම් භික්කවේ සම්මා සංකප්පෝ. සම්මා සංකල්පයක් තියෙනවා. මොකක්ද? ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච ආර්ය වෙච්ච අනාශ්‍රව. එතකොට අනාශ්‍රව කියන්නේ ආශ්‍රව සහිත නැහැ. තමා තුළ ඇති වෙන අර හේතුඵල වශයෙන් බලනකොට එතන මේ කල්පනාව තුළ ආශ්‍රව සකස් වෙන්නෙම නැහැ. ඒක ලෝකෝත්තර මාර්ගාංගයක් විදිහට සම්මා සංකල්පය භාවිතෙන්නේ. එතකොට මොකක්ද මේ ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච සම්මා සංකල්පය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, පින්වත් මහණෙනි, ආර්ය වූ සිත් ඇතිව අනාශ්‍ර වූ සිත් ඇතිව ආර්ය වූ සිත් ඇතිව අනාශ්‍ර වූ සිත් ඇතිව මාර්ගයෙන් යුක්තව. ඒ කියන්නේ යාට උවමනාව තියෙනවා. සම්මා දිට්ඨිය ආදී මාර්ග ආර්යෂ්ටයි මාර්ගය තුල ශක්තිමත් වෙන්න උවමනාවක් තියෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ච ශක්තිමත් වෙනවා විතරක් නෙමෙයි, ආර්ය අෂ්ටාංගික මාර්ගේ ප්‍රගුණ කරන කෙනෙක්. එයා කල්දාන කෙනෙක් නෙමෙයි. එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙන්න තමන්ගේ ඇතුළ වෙනස් කර ගැනීම පිණිස ප්‍රගුණ කරන කෙනෙක්. ඒ බඳු ශ්‍රාවකයේගේ යම් නුවණින් විමසීමක් ඇද්ද, ඒ ශ්‍රාවකයාගේ යම් නුවණින් විමසීමක් ඇද්ද, අන්න ඒ නුවණින් විමසීමක් තියෙන තැනක, එතකොට එයා කොහොමද නුවණින් විමසන්නේ? එයාට උවමනාව තියෙනවා අනාශ්‍රව සිතින් ආර්ය මාර්ගයෙන් යුක්තව, ආර්ය වූ සිතින් යුක්තව යම්කිසි ගැඹුරු විමසීමක් ඇද්ද, ආර්ය මාර්ගයෙන් යුතු යම් නුවණින් විමසීමක් ඇද්ද, යම් විතර්කයක් ඇද්ද යම් සංකල්පනාවක් ඇද්ද, සිත ත්‍රිලකුණු අනුව අරමුණට නගා ගැනීමක් ඇද්ද? අන්න එයා සංකල්ප වශයෙන් එයාගේ කල්පනාව තියෙන්නේ මේ ලෝකේ අනිත්‍ය බවයි. ත්‍රිලක්ෂණ අනුවයි කල්පනා කරන අනිත්‍යයි. එතකොට තමන් තුළ ඇතිවෙන සංකල්ප, තමන් තුළ ඇතිවෙන සිතුවිලි අනිත්‍යයි. මේ සිතුවිලි ගලාගෙනීමමයි දුක. තමා තුළ ඇතිවෙන සංකල්පමයි දුක.
එතකොට දැන් බලන්න එයා තුළ උපන් ලෞකික සම්මා සංකල්පේම පදනම් කරගෙන ලෝකෝත්තර සම්මා සංකල්පේ උපදිනවා. එතකොට මෙතන පැහැදිලි වෙනවා මහා චත්තාරිසක සූත්‍රයේ ඒ සිත ත්‍රිලක්ෂණයේ අනුව විමසීමක් ඇද්ද? ත්‍රිලක්ෂණයට අනුව නගා ගැනීමක් ඇද්ද? ඒ කියන්නේ මේ හිතේ සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවා. කාම නික්කම්ම සංකල්පනා වුණත් සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවා. අව්‍යාපාද සංකල්පනා වුණත් ඇති වෙලා නැති වෙලා යනවා. අවිහිංසා සංකල්පනා වුණත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ අනුව මානසිකාරයේ පවත්වන තාක්කල් විතරයි මේ සිතුවිලි ඇති වෙන්නේ. එතකොට ඒ අනුව මානසිකාරයේ පවත්වන තාක්කල් විතරයි නික්කම්මය අව්‍යාපාදයේ අවිහිංසාව සහිතව පුද්ගල චින්තනයේ ගොඩ නැගෙන්නේ. මේක නැති වෙලා යනවා. මේක අනිත්‍යයි නේද? අනිත්‍ය වෙලා යන සිතුවිලි සමග වාසය කිරීම මොන්නතරම් දුකක්ද? එහෙමනම් මේ සිතුවිලි ගලන එක මම වශයෙන් මේ සංකල්පනා ඇති වෙන එක ඇත්තට මෙතන අපි එහෙමයි තේරුම් ගන්න ඕන. මේ සංකල්පනා ඇති වෙන එක මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මය වශයෙන් ගන්න එක නුසුදුසුයි. නික්කම්ම සංකල්පනා වුණත් කාමයන්ගෙන් වෙන් වෙච්ච සංකල්පනා වුණත් මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මය වශයෙන් ගන්න එක නුසුදුසුයි. අව්‍යාපාද සංකල්පනා වුණත් මනසිකාරය නිසා උපන් මනෝභාවීය තත්ත්වයක් මේ පවතින්නේ. ඒක වුණත් මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මය වශයෙන් ගන්න එක මොන තරම් නුසුදුසු දෙයක්ද කියලා ත්‍රිලක්ෂණයට අනුව අරමුණ ගොඩනගා ගැනීමක් ඇද්ද? ඒ අනුව සිත විදර්ශනා අරමුණේ පිහිටුවා ගැනීමක් ඇද්ද? ඇති වෙලා නැති වෙලා යනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙන් තමන්ගේ හිත ගැඹුරින් විමසනකොට එතන විදර්ශනා අරමුණ මතයි පිහිටා තිබෙන්නේ. සිත විදර්ශනා අරමුණට නැංවීමක් ඇද්ද? නැවත නැවත ඒ විදිහටම බලනවා. කාම සංකල්පනා වුණත් නික්කම් සංකල්පනා වුණත් ව්‍යාපාද සංකල්පනා වුණත් අව්‍යාපාද සංකල්පනා වුණත් හිංසා සංකල්පනා වුණත් විහිංසා සංකල්පනා වුණත් කවර සංකල්පයක් වුණත් නැවත නැවත විදර්ශනා කරමින් බලනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙන් නැවත නැවත විදර්ශනා කරමින් එයා තුළ විමසීමක් තියෙනවා. ඒ ඊළඟට කියනවා අබිනී රෝපණා වචී සංකාරෝ. වචී සංකාරෝ කියන්නේ මොනවද? වචී සංකාර කියලා කියන්නේ විතර්කයට සහ විචාරයට. එතකොට එහෙම විමසද්දී විතර්කයක් ඇද්ද විචාරයක් ඇද්ද? එතන විතක්ක විචාර කියලා කියන්නේ එතකොට ඒ අර සම්මා සංකල්පයේ පිළිබඳ අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලනකොට ඒ ඔස්සේම හිත පැතිරිලා පවතිනවා. ඒකටම නැමිලා පවතිනවා. ඒ කියන්නේ වෙනත් දේවල් වලට හිත ඉඩ නැහැ. අර අනිත්‍ය දුක අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට අනුව විමසණයකට තමයි හිත විවෘත වෙලා තියෙන්නේ. ඒ විවෘත වෙච්ච ස්වභාවය මත හිත පැතිරිලා පවතිනවා. අය කාමයන්වත් අකුසලයන්වත් ගලන්න ඉඩක් නැහැ. එබඳු ආකාරයට තමන්ගේ සංකල්පේ ගොඩනගා ගන්නවා. විතක්ක විචාරයක් ඇද්ද? බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා පින්වත් මහණෙනි, අන්න ඒකට තමයි අපි සම්මා සංකල්ප කියලා කියන්නේ. ඒක මොන සම්මා සංකල්පයේද? ආර්ය වෙච්ච, අනාස්ත්‍රව වෙච්ච, ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච සම්මා සංකල්පය කියන්නේ ඔන්න ඕකටයි. ඊළඟට මෙතනදී පැහැදිලි කරනවා පින්වත් මහණෙනි, ඒ විදියට ලෝකයේ දකින සම්මා සංකල්පේ උපදවාගෙන ওই විදියට වාසය කරනකොට ස්වස්ස හෝති සම්මා වායාමෝ. ඒ විදියට මිත්‍යා සංකල්පයන් ප්‍රහාණය කිරීමත් සම්මා සංකල්පෙන් උපදවා ගැනීමත් පිණිස වෑයම් කරනවා නම් අනිත් වෑයමට කියනවා මොකද්ද? ඒ වෑයමට තමයි කියන්නේ සම්මා වායාමයේ. ඒ වෑයමට තමයි කියන්නේ සම්මා වායාමයේ. එහෙනම් සම්මා දිට්ඨිය තුලත් සම්මා වායාමයක් තියෙනවා. ඒ වගේම සම්මා සංකල්පය තුලත් සම්මා වායාමයක් තියෙන්න ඕන. එතකොට මේ කියන ආර්ය වෙච්ච, අනාශ්‍ර වෙච්ච, ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච ස්වභාවය තුල වෑයම් කරන එකට කියනවා සම්මා සංකල්ප කියලා. එතකොට සම්මා වායාම කියලා. ඒ කියන්නේ මිත්‍යා සංකල්පෙන් අයින් වෙලා සම්මා සංකල්පය තුල ආර්ය, අනාශ්‍රව, ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච සම්මා වායාමය තුල සම්මා සංකල්පයේ උපදවාගෙන වාසය කරන එකට වෑයම් කරනවා නම් යා ඒකට නැවත නැවත උත්සාහවත් වෙනවා නම් ඒකට කියන්නේ මොකද්ද? ඒකට තමයි කියන්නේ සම්මා වායාමය කියලා. සම්මා වායාමය. එතකොට ඒ වගේම ඊළඟට මෙතන කියනවා ස්වස්ස හෝති සම්මා වායාමෝ සෝ සතෝ මිච්ඡා සංකප්පං පජහති සතෝ සම්මා සංකප්පං උපසම්පජ්ජ විහෙරති සාස්ස හෝති සම්මා සති.
ඒවගේම ඒ පුද්ගලයා විසින් ඒ සම්මා සංකල්පය උපදවාගෙන වාසය කිරීමටත් සිහියෙන් යුක්තව වසනවා. එකැන සිහියෙන් යුක්තව සම්මා සංකල්පය උපදවාගෙන වාසය කරන්න ඒ සම්මා සංකල්පයේ මත සිහිය යොදනවා. සිහියෙන් යුක්තව සම්මා සති සිහියෙන් යුක්තව මිච්ඡා සංකල්පය මගහරින්ඩ යා උත්සාහ කරනවා. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්පනාවලින් අයින්වීමට සිහිය යොදනවා. කියන්නේ සතිපට්ඨාන යොදලා වාසය කරනවා. ඒතර සතිපට්ඨාන යාට තේරෙනවා මෙතන මේ නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යන්නේ කියන පැහැදිලි අවබෝධයට එනවා. ඒ පැහැදිලි අවබෝධය තුළ මේ මගේ හිතේ ඇති වෙන මේ කල්පනාවන් ගැන සංකල්ප, කාම සංකල්පනා, ව්‍යාපාද, හිංසා සංකල්පනා ගැන මම මොනවද ඕනෑවට වඩා ඇලිලා ඉඳ තියෙන්නේ, මෙතන හුදු නාම රූප ධර්ම ටිකක ඇතිවි නැතිවි නැතිවි යාමක් නේද තියෙන්නේ කියලා අර සතියෙන් සතිපට්ඨානෙ යොදා බලනකොට යාට තවදුරටත් ඒ පිළිබඳ සම්මා අර මිච්ඡා සංකල්පයෙන් බැහැරවීමත් සම්මා සංකල්පය තුළ හිත පිහිටුවා ගැනීම පිණිස එයා නිරන්තරයෙන් සිහිය යොදනවා. ඒකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ සම්මා සංකප්පං උප්පජ්ජති විහෙරති සාස්ස හෝති සම්මා සති. අන්න ඒකට කියන්නේ මොකද්ද? සම්මා සති. ඉතිස්සිමේ තයෝ ධම්මා සම්මා සංකප්පෝ අනිපර දහවන්ති අනුපරිවත්තන්ති සෙය්‍යතාපි සම්මාදිට්ඨි සම්මාවායාමෝ සම්මා සති. එහෙනම් මේ හැම ආර්ය අංගයකම නිරන්තරයෙන් සම්මාදිට්ඨිය, සම්මාවායාමය, සම්මා සතියත් කියන අංග තුන වැඩෙන විදිහට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරන්න තියෙන්නේ. ඒක ඊටාම වැදගත් දෙයක්. දියුණු කළ යුත්තේ ආර්ය වෙච්ච, අනාශ්‍ර වෙච්ච ලෝකෝත්තර මාර්ගාංගයක් විදිහටයි. හැබැයි ඒක දියුණු කරනවා කියලා කියන්නේ මොකක්ද? ඒ විදිහට දියුණු කරනවා කියලා කියන්නේ සම්මා දිට්ඨි, සම්මා වායාමෝ, සම්මා සති කියන අංග තුන වැඩෙන විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයයි දියුණු කළ යුත්තේ. අන්න එතකොටයි නිවන මුණ ගැහෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සම්මා සංකල්පයේ අනුව වේගවත්ව තමන්ගේ හිත සකස් වෙන්නේ, අනුපරිදාවන්ති, අනුපරිවත්තන්ති. ඒ විදිහට දියුණු වෙන්නේ කොහොමද? සම්මා දිට්ඨි, සම්මා වායාමෝ, සම්මා දිට්ඨියත්, සම්මා වායාමයත්, සම්මා සතියත් වැඩෙන ආකාරයට සම්මා සංකල්පයේ දියුණු කළොත් විතරයි. එහෙමනම් අපි මෙච්චර කාලෙ ඉඳලා තියෙන්නේ මිච්ඡා සංකල්පයක එක්කෝ අපි ඉඳලා තියෙන්නේ සාසවා පුඤ්ඤභාගිය උපදිවේ පක්කා සම්මා සංකල්පයක. දැන් අපිට පුළුවන් නිවනට බර වෙන ආකාරයට සම්මා සංකල්පයේ දියුණු කරන්න. එබඳු දියුණුවක් පිණිස මහා චත්තාරිසක සූත්‍රයෙන් පැහැදිලි කරපු අද මේ තුන්වෙනි දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මම් පරන්ති. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.